ආයුබෝවන් අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ මෙන්න මේ වගේ සර්කිට් ඩයග්‍රෑම්ස් අදින මම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක මම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එක තමයි පිට්සින් කියන සොෆ්ට්වෙයාර් එක මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපිට පුළුවන් සර්කිට් ඩයග්‍රෑම්ස් ස්කීමැටික් ඩයග්‍රෑම්ස් ඒ වගේම PCBs ඇඳගන්න ඒ වගේම අපිට මේ සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා පුළුවන් ප්‍රෝග්‍රෑමින් කෝඩ්ස් Arduino boards එකට අප්ලෝඩ් කරන්න හරි දැන් අපි බලමු අපි කොහොමද මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා මම Google එකේ ගිහිල්ලා සර්ච් කරනවා Fritzing කියලා එතනින් තමයි අපි Fritzing සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ මේ වෙබ්සයිට් එක තමයි ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක ඕගොල්ලෝ Fritzing කියලා සර්ච් කරාම තව තව වෙබ්සයිට් එනවා ඕගොල්ලන්ට ඒ වෙබ්සයිට් වලිනුත් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මම ඊට පස්සේ Fritzing කියනක උඩ ක්ලික් කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යනවා ඊට පස්සේ මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් කියලා එකක් මේක උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් මේ බටන් එක ක්ලික් කරලා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න එතකොට zip ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙනවා මම කලින් මේ zip ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා ආයෙත් ඩවුන්ලෝඩ් කරන්නේ ඊට පස්සේ මම මේ zip ෆයිල් එක unzip කරගන්න ඕනේ මෙන්න මේ extract here කියන එක ක්ලික් කරලා හරි දැන් unzip වුණා දැන් ඊට පස්සේ මේ වගේ folder එකක් ඇදලා තියෙනවා ඒක ඕගොල්ලෝ open කරගන්න ඊට පස්සේ දැන් මෙතන තියෙනවා Fritzing කියලා මේක තමයි අපේ software එක ඊට පස්සේ ඕගොල්ලෝ මේක right click කරලා shortcut එකක් හදාගන්න දැන් මම මේක open කරනවා දැන් එතකොට ඕගලන්ට පේනවා Fritzing software එක open වෙනවා මේ වගේ තමයි අපි Fritzing software එක open වෙන්නේ මෙතන views තුනක් තියෙනවා breadboard view එකයි schematic view එකයි PCB view එකයි තව code කියලා view එකකුත් තියෙනවා මේ breadboard view එකෙන් තමයි මම සාමාන්‍යයෙන් circuit diagrams හදින්නේ. හරි, දැන් ඕගොල්ලෝ දැක්කා අපි කොහොමද Fritzing software එක download කරගන්නේ කියලා. මම ඕගොල්ලන්ට ඊළඟ Fritzing video එකෙන් පෙන්වන්නම් කොහොමද අපි මේ Fritzing software එක පාවිච්චි කරලා circuit diagram එකක් ඇඳගන්නේ කියලා. ඕගොල්ලෝ එතකම් පරිස්සමෙන් ඉන්නවා.